විදර්ශනා භාවනා කියල කියන්නේ අනිත්‍ය දුක්ක අනාත්ම වශ්‍යයෙන් නිවැරදිව දැනගැනීම හා දැකගැනීම එ විදර්ශනා ප්‍රඥාවය. සමත විපස්සනා කියල දෙකක් තියෙනව ඇතු දන්නවා. සමතයෙන් කරන්නේ සිත තාවකාලික වශයෙන් නීවරණ යටපත් කරල දීමක් විතරයි. මොහොතකට යටපත් කරනම කුසල් කරනකොට. විස්කම්බනවශයෙන් අටපක් කරනවා දෙහාන තුළ දෙහන එපදිවීම තුළ. සමුච්චේද වශයෙන් නීවරණ අවසන් කරන්න බැහ සමතිෙන්. ඒකට නියත වශ්‍යයෙන්ම විදර්ශනාව ඕනි ර් විෂ දර් දර්ශනය කැන දකින විදර්ශනා කැන විශේෂයෙන් දකිනවා. විශේෂයෙන් දකින්නේ ලෝකේ විශේ පර්තමානය මේ මොහොත සිදුවෙන නිවැරදි ක්‍රියාව නුවනින් දැනගෙන නුවනින් දැකගන්න. බනාහාල ඇතිකරගන්න නුවන අනුමානඥානයක් ඒ පරීක්ෂණය තුළින් තවුරු කරගැන ලබා ගන්න අවබෝධය ප්‍රති්‍යක්ෂඥානය එකයි දැනගන්න හා දැකගැනීමගැනෙ දෙකක් දැනගැනීම තුළ මදි විභාග කරල පරීක්ෂා කරල්ලා වෙන්කරල බැලීම තුළ ප්‍රත්්‍යක්ෂයි සහතිකයි. ඒ නිවැරද්දිව ආකාරය කරගත යුතු වෙන. තරාපි පසුගිය සතිවල පැහැදිලි කර දේශනා කර අනිත්‍ය දු අනාත්ම පිළිබන්ධව නිවැරදිව තේරුන් අරගෙන චතුරාරය සත්‍යය අවබෝධ කරගන්න ආකාරය. මකදය ඇ යන්නේ චතුරාරි සත්‍යය අවබෝධට එ චතුරාරි සත්‍යය අවබෝධට යන ගමනය අපට මාර්ග පල් ලැබන්නත් තෝනි එකත්ඕන අනිවාරය මාර්ගඵලද ස්ොවාන් මාර්ග ස්වාන් පලේද නතවස්සයෙන්ම චතුරාරි සත්‍යය අබෝධෙන් ඕොනි අබෝධය තුළ තමයි ස් මාර්ග ස්වාන් පලය චතුරාරි සත්‍යය අවබෝධය වෙන්න ඇතුව ස්ොවාන්වෙන්න බඒ අඩුමවස්සෙන් මේ භවේදී අපි චුල්ල සෝතා පන්න වෙනවන අපි නියතවශසයෙන් විදර්ශන ප්‍රඥාව උපදවාගත යුතුමයි පො විදර්ශ විශේෂ දර්ශනය ප්‍රඥාව කියන්නේ එවිශේෂ දර්ශනය තුළ උපදවාගන්න අවබෝධය ඒකට මේ කරන්න තිය අනිත්‍ය වශයෙන් දුක්කවත්ශයෙන් අනාත්මාසය යම් ධර්මයකට ප්‍රත්්‍යය වෙනන යම් ධර්මතාවයක් ප්‍රත්ථය ධර්මය තුළින් අවබධවෙන්නෝනේ සමදෙ එම නැත්ත සමධාර්ශත්ය ප්‍රත්ථය කියන උපකාර ධර්මය උපකාරධර්මය පිළිබඳව නිවැරදිී අවබෝධයක් ඇති වුණොත් එයට සමධී කියක කාර්ශත්්‍යයක් කියන එක ඇටෙන ප්‍රත්යට අනුරූප උදය දකිින් ෝන උදේ කියන්නේ හටගන්න තො ප්‍රත්තයට අනුරූපවද උදේ ඇතිවෙන්නේ උදේ කියන්නේ නැවත හට ගැනීම අලුතෙන් 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 හට ගන්න වනම් මේ ලෝකේ යම් දෙන් ඒ ප්‍රත්තයෙන් උපන්ධර්මයක් මකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියලු සංස්කර ධර්මයන් ප්‍රත්තයෙන් සකස්සන හැටියට ප්‍රත්තේ කියන වචනය තේරුම තමයි උපක අරකීනවා උදව් වෙන පිහිටවෙන. තර ප්‍රත්වයට අනුව උදය දකින වනං ඇ සමුදේ ප්‍රකට වෙන්න ඕන සමුධාර්ශත්තිය ද උදාහරණයක් ගත්තො අපි ගම්ම දිබ අ නාසයගම් නාශ්‍ය ප්‍රත්තයෙන්නු පන්ධර්මයක්ද නැත්තං කුහර නිර්මාණය කරපය කද කවුරහරි සකස් කල්ල දුන්නේ කක්ද ඉබේ හටගත්තේ කදද ප්‍රත්තෙන් උපන්ධර්මයක් ත ප්‍රත්තයෙන් දකිින් ලෝනේ නාසයක් නෙමි නාසෙක් නෑ සම්මුති ලෝකෙ කතාවට පාච්චනය වෙන්න නාසයක් තියෙනවා පරමාර්ත වශයෙන් බෙද පහම නාශයක් නෑ තියන්නේ ක්‍රියාවක් ක්‍රියාව නාසේ නෙමී නාශ්‍ය සකස් කරන්ඩ උපකාර වෙච්ච ධර්මයන්ගේ ක්‍රියාවක් අන්න එක දකිින් දෝන ඒ ධර්මතා යම කත්යඒ ධර්මතා වැට කියන්නේ සුද්දාාශ්්‍රක කලාප සුද්ද කියයන්නේ පිරිසිදු අස්ට්‍රකයන්නේ කලාප කියන්නේ සමූහය තරේ කලාප සමූහොය නිපදවන්න ප්‍රථ්‍ය වෙච්ච ධර්මය කලාපවල සුද්දාාශ්‍ර කලාපය ආයිශ්‍ය ගත්තහම චිතක්ෂණ දහතයි. තර චිතක්ෂණ දාහතත් තුළ උදය දකිින් ඩුවනිේ උදේ ගැන හට ගන්නව කියන එක. චිතක්ෂණ දාහතක පැවැත්මකට චිතක්ෂණයක් තුළ හටගන්න. හටගන්න චිතක්ෂණය තර චිතක්ෂණයත් තුළ හටගන්නවා ඒ හටගන්න ස්වභාවය මනසින් දකිින් ඩුවන එකට කියෙන උදේ කියර. දකිින් ලෝනි ප්‍රත්්තියට අනුරූප ප්‍රත්යට අනුරූප උදය දකිින් ලෝනි ඇතොර තමයි සමුදාාරය සත්ය ප්‍රකට වෙන්නේ. ඒ කොහමදැනි සුද්දාාශ්්‍රක කලාපය නාස්සය නැමති සුද්දාශ්්‍ර කලාපය පෙර කරමයෙන් හටගත්ත කියලොත් පිළිගන්නද. ව කර්මෙන් තම හැදී ඒේග නිසා තමයි කැනෙකොට කෙනෙගේ වෙනස් වෙනන ස් සභා යැත්තිී. කුරජ්රුවන්ගේ කැවමක් වගේ තිබ කර්මයටටන රපනි ඒේනගේ කෙනගේ වෙනස්සේ සභායමකච් සමාරයක නාස්සයට ඇතුළට ගෙල් එම තියෙන සමර ඇවිකෘති වෙලා තියෙනඇවිකෘති හා ප්‍රකෘති තත්වය බෙදී කර්මය විසින් අහින ප්‍රත්්‍යය ධර්මය තොරා කර්මය ත කර්මයෙන් සකස්කලේ අර සුද්දාාශ්්‍රක කලාපෙනි සුද්ධාශ්‍ර කලාපී තියෙන්නේ උදයක් එකැන හටගන්න දොර ප්‍රත්තයෙන්නම ද හටගත්ත උදවයෙන් උපකාරයන්නේෙම එකන්නේ කර්ම ත කර්මයෙන් හටගත්ත ධර්මතාාවය අපි නිවැරදිව දකිනවා නම් ප්‍රත්තයෙන් උපන් ධර්මයක් හැටියට ඇතුවට ඒ දකින්නේ සමුදාාර සතතිය ඒ හේතුවයි චතුරාරි සත්‍යය දන්න හද හලන දුකාරි සතය සමුධාරි සතය නිරෝධාරි සත්වය දුක්ඛ නිරුවදග මිණී ප්‍රතිපදාරි සත්ය. දැගේ සමුධාරි සත්තවය නතකොට දුක්කාරි සත්්‍යය මොකක් ඒ සුද්දශන කලාපපය ඇතිව නැති වෙනස් සනයක් තුළ සනයක් තුළ හටගන්නම හටගන්නව දකිනවනං ජාති දුක්ඛය දකිනවා සනයක් තුළ හටගන්න බව මනසට දර්ශනය වෙන වන ජාති දුක්කය දකිනවා. සැනයක් තුළ වැෑවෙනවා දකිනවාන දුක්ක සත්‍යය ප්‍රකට වෙනවා. එක ප්‍රකට වෙනවා. එයි දර සනයක් තුළ හටගන්නව සනයක් තුළ නැති වෙනවා නැතිවෙන්නේ නාසයක් නෙමයි සතරන මහදාතු හෙව සුද්දාශ්්‍ර කලාපි ක්‍රියාවලියයි. තොට. අත්ෙන් උදේ දකිනවා කියන්නේ සමුධාරය සත්‍යය ප්‍රකට වෙන්නෝන එ නිතරම මෙෙනෙහි කරන්න ලෝනි කහොමද ඉපද බිඳිනවා ඇතිව නැති වෙනවා හටගන්න ශනයෙන් විනාස වෙන කොහම දකගන්න පටවිධාතු ඉපද බිඳිනවා නිතර මෙනහි කරන්න ඇයි නාසයක් නෑ තියෙන්නේ ධර්මතාටය ක්‍රියාවටිය තර පටවිධාතු ඉපද බිඳෙනවා නැවත නැවත සිහිකරන්න නවත නැවත මෙෙහි කරන්න අපෝධාතුව ඉපද බිඳනවා. තේජෝධාතු ඉපද බිඳනවා. නාසේ කියන තැන්ඩ සිතතිය කොමක් නාසේ කියන තැන්ඩ සිතතියන්න හැබයි පටවිදාතු ඉපද බිඳනව කිය හිතන්් එක තමයි සිද්ධවන ක්‍රියාවලිය. අපධාතුව ඉපද බිඳන. තේජෝධාතු ඉපද බිඳෙනනවා ආයෝධාතුව වර්ණය ඉපද බිඳෙනවා. රසේ ඉපද බිඳනවා. ගන්ධ ඉපද බිඳනවා. පැතිරීම ඕෝචාව ඉපද බිඳෙනවා. ඒම නමේද වෙන්නේ. සුද්දාශ්‍ර කලාපයට චිතක්ෂණ දාහතයි න්‍යවශ. එ ඉපද ඉපදෙනටමකක්දකිව උදේය බිඳෙන වටමකක්දකිවේ. වේය. ත ප්‍රත්්‍යයෙන් සකස් කරා ප්‍රථ්‍යය දකි ලන ප්‍රත්්‍යයෙන් හට ගත්ත ධර්මයක් ඇට. තො සමුද ප්‍රකටයි දයි සුද්දාශ්‍රක් කලාපය පෙර කර්මීින් එතකොට එහෙනම් එතොර සමුධාරි සත්‍යය ප්‍රකටයි තර චිතක්ෂණ දාාහතක් තුළ ඇතිව නැතිවීම එවු්දය දකිනවනං ජාති දුක්ඛය ප්‍රකට වෙනවා ඒ හටගන්නශනය නැතිවෙනවා දකිනවන මනසින් දකිින් ලන දකිනවනම් දුක කියන එක කාර්ය සත්‍යයක් කියල ප්‍රකට වෙනවා දැ නිරෝධ සත් හොඳයි ප්‍රත්්‍යය නූනොත් මතු උපදින්ට තියෙන දේක නිරෝධයක් සිද්ධ වෙනවා ප්‍රත්්‍යය නූනොත් එකැනනි උපකාර නූනොත් දැත් වර්තමාන භවේ දැන් කර්මයෙන් සකස් එච්ච එකක් ත වර්තමාන භවේ ප්‍රත්්‍යය අපි අයින් කරන ප්‍රත්ථේක්කවය පෙබව කර්මය ගත්තයකි. ද මේ බය කර්ම නොකළ හිටියොත්මකදවෙන්න. මතු උපදින්න ති මතු සකස්සෙන්ඩ තියන මතු පිළියල වෙන්නඩ තියෙන නාසේ ක්‍රියාවලිය නවතිනවා. තෙරනවත කියනෙක්.ඒ අනුපාද නිරෝධයක්.ඒ ක්‍රියාවලිය නවතිනවා කියන්නේ නිමනයි. පැවැත්මන මේ නිවන නැවැත්මයි නිවන ක්‍රියාවනම නිවන ක්‍රියාවනවත්මයි නිවන හටගැන්වනම නිවන නොහට ගැන්මයි නිවන තේරෙනව එනම් ද හටගැන්ව දුකක් කිය එක තේරෙනවන ඇයි උදේවය ජාතිදුක්කය ප්‍රකට වෙනවා සනයක් තුළ උදය දකිනවනම් ද මෙතන දක ඥානයක් එනවා එ උදයවය ඥාණ කියන නි දිීම චන තමයි ද්‍ය්‍යානු දර්ශන ඥානය. උදැනෙ හටගන්න. වෑ කියයනෙ නැති වෙන. දර්ශනය කියනෙ දකිනවා ඥානී කැනෙන් නුවනි. උද්‍ය්‍යානු දර්ශන ඥානය. ඒ තුළ අර සනයක් තුළ හටගන්න බව දකිනම සනයක් තුළ නැතිවෙන බව දකින නං. මනසට අනුගත වෙන්නේ නිත්‍ය මෙච්චර කාලයක් නිත්‍යයයි කියල හිටියස භහවේද දැන් අලුතෙන් අනුගත වෙන්නේ අනිත්‍යයි කියනස භවිේදය අ අ නිත්‍යයි කියන සං්ඥාව නිත්‍යයයි කියන සිතුවිල්ල සිතෙන් බැහැරවෙනවා සිතෙන් අයින්ගෙන. අනිත්‍යයි කියන සඥාව අනිත්‍යයි කියන සිතුවිල්ල මනස අනුගත වෙන ඒ විදර්ශන ප්‍රඥාවය තරෙන නිත්‍යයි කියල හිතන තාල් නිත්‍යයි කියල සිතුවිල්ල එන තාක්කල් ධර්මය ඔබු දෙන්නේ චතුරර්ශත්්‍යය ඔබද කරන්න බය එතවට දුක කියන එක ආර්යශක්තියක් ෂණයක් තුළ හටගන්නවා හටගන්න සභාවයද්දකින්නේ උදේ හටගන්න ශනයෙන් නැතිවෙන බවදකින වය හටගෙන නයෙන් නැති වෙන චිතක්ෂණ දා හතයි ක විශ්‍ය හටගන්න සනයෙන් නැතිවෙන. එදක දුකයිද සැපයි හටග තොට හටගන්න සභාවය චිතක්ෂණඒසනක් තුළ හටගන්න සවභාවය දකිනවා කියන ජාති දුක්කය. ඇයි හට ගැන මුදුකයි නොහැට ගැන්ම සැපයි. එහෙනම් ඒ පිළිබන්ධ පැත්තියෙන්න්න ප්‍රත්්‍යය වෙන ගැන උපකාර වෙන ධර්මය අයින් කොළොත් ඉදිරිධර්මයට උපදින්න බැහැ එක තවකරුණකින් පැහැදිලි කරනවා ස්පර්ශය නූනොත් වේදනාවත් තිය නොද එන ඉස්පර්ෂය වේදනාවේ ප්‍රත්්‍යයධර්මයද නැද වේදන පත්යධර්ම තො වේදනාවේ උදය දකින් ේදනාව උදය දකින්න ප්‍රත්්‍යයට අනුව එතවට සමුධාරය සත්්‍යය ප්‍රකට වවාද නෙත්. ඇ ස්පර්ශයක් වෙන්ඩ මෝන විදික්් ස්පර්ශයක් නැතුව මේ ලෝකෙ කිසි කෙනනකුට විදින්න බෑ එනම් ප්‍රත්්‍යය තොට ප්‍රත්්‍යයට අනුව නෙමේද එන ප්‍රත්්‍යයට අනු උදේ දකට. එකැ උපකාරයට අනුව උදය කිය හෙන් විදින යම් වේදනාවක්කෝ එක සොම්නස්සෙන්න්න පුළුව එක දොම්නස් එන්න පුළුව එක මැද හත්වෙන් . වේදනා නතින් සොම්නස් දොමනස් ැ සෑම වේදනාවකටම ස්පර්ශයන ේද ප්‍රත්ය එහනම් ප්‍රත්තිය එතකට සමුධාරය සත්‍යයද නැද ඒ සමුධාරශත්ය එතොර ඒස්පර්ෂයයක් සනයක් තුළ ඇතිව නැතිවෙන එවිඳීම සොම්නස් දොමනස් මැදහත් කියන ඒ ධර්මතාවයනු සැනයක් තුළ එවට ති තක්ෂණ ආයිශෂ නාමධර්මනි නම ධර්ම වලට ආයිශෝ චිතක්ෂණය. තොර චිතක්ෂණයක් තුළ ඉපද බිඳනවා. චිතක්ෂණයත් තුළ ඉපදවෙන ඉපදිනවා කියන්නේ ජාති දුක්කය. හ ජාතිය දුකයි. ජාතිය දුකයි ජාති තැන් ඇල් ලතියෙන දුක්නය විදි. හට චිතක්ෂණයක් තුළ හටගැන්ම දුකයි. චිතක්ෂණයක් තුළ වෑවීම දුකාරි සත්ත්‍යය. ඉස්පර්ශයට ආයිශයක චිතක්ෂණයයි විඳීම සොම්නස් දොම්නස් මැදහත් ත්‍රිවිධ වේදනාවෙන් ඕනම වේදනාවකට විඳීමකට ආයිසත් එක චිතක්ෂය සිතක්ෂණය තුළ ඇතිව නැතිවෙන. එහනම් දුකයි ඇතිව නැතිවෙන දුකයින අනිවාරය. තොර එක දුකකන එක ආරි සත්්‍යය හොඳයි ප්‍රත්්‍යය නූනොත් උපකාරය නූනොත් ඉදිරියේදී විඳීමක් හදන්න පුළුවන්ඇය අනුපපාද නිරෝධය එනග ස්පර්ෂයයින් කරන්නටඕනි. එ අනුපාද නිරෝධය ැන නිවනයි තේරෙනද කියන අනුපාද එකන්න මතු හටගණ්ඩ තියන දේක නිරෝධයක් අපි කරන්න හටගෙන තියනේව නිරෝධයක් කරන්න බැහැ ැගේ ක්‍රියාව සිද්ධ වෙන එක පෙර ධර්මයන් අපි ප්‍රත්්‍යය කරගෙන උපකාර කරගෙන අපපු නිසා. ඒි පාක දැ පි විදින්න වෙනවා දැන්කරන්න තියන වර්තමාන මතු උපදින්න තියෙන දේක නිරෝධයක් එහෙනම් ප්‍රත්ථය එක උපකාර වෙන ධර්මයඒ ස්පර්ශය නූනොත් මතු උපදිණ්ඩ තියන වේදනාව නැමති ධර්මය පහළවෙේද සකස්සේ ද හට ගනීද ඒ තමයි නිවන මාර්ගය ආර්යෂ්ඨාංගික මාර්ගයේ මකත්ද සී සමාධ ප්‍රඥ ඇබයිඒ සීල සමාධි ප්‍රඥා කියන එක ලෞකික වසෙන්නෙමි මේ කතා කරන ධර්මයත් එක්ක ගැලපෙන්නේ ලෞකික එක නෙමි ලෞකිකත්තිය නොසීල සමාධි ප්‍රඥා කියලා මේ නිර්වාණ අවබෝධයක්ත් එක් චතුරාර්ය සත්‍යය අවබෝධයත් එක්ක එන්නේ අදි සල අමා අධි ප්‍රඥා හොඳ විශේෂ චිත්ත ඒකග්‍රතාවයක් ඕනේ මේ ධර්මය දකිදර විේෂ චිත්ත ඒක ග්‍රථාවය තමයි අදි සමාදී. මෙ නිවැරැදි අවබෝධය මෙ ඥානත් එක්ක නුවනත් එක්ක උදේ ව්‍ය ඥාන බංග ඥාන එ අදී වශයෙන් එ නුවනත් එක්ක චතුරාර් සත්‍යය අවබෝධ වෙනවනම් ඒ ලෝකෙන් එතර කරවනා. කාමලෝක රූපලෝක, රූපලෝක කියන ත්‍රිවිද ලෝකෙන් එතර කරනවද නැද එතර කරනවා. නිසා ඒ අධි ප්‍රඥා තොර අධි සමාධී අධි ප්‍රඥ අශීලඒ ලෝකොත්තරයි සීර සමාධි ප්‍රඥ ඔය අනනිත්ත ත් න ඒනෙමී බෞද්ධ දර්ශනය තුළ ඉදිරිපත් කරන අර්ෂ්ඨාන්ගක මාර්ගය අධශීල ට හොඳට සිල්ුවත් මේ ප්‍රත්තේැන චතුරාර්ය සත්‍යය අවබෝධයනවා කියන්නේ හොඳටම සිල්වුවත් නිවැරදි ම සිල්ුව යාරය එන්නේ අධි සමාධයක් නැතුව දකිට බැමික එතවට එන්නේ අධි ප්‍රඥාවක්ය අධි ප්‍රඥාව කියන්නේ ලෝකෙ ඉහළම ප්‍රඥාව එකන තතුරාරි සත්‍ය වබෝධය ඒ තුළ මඟ පල මාර්ගඵල ද පැහැදිලි දක් කියන එක එනම් ප්‍රත්්‍යය එකන උපකාරය අනුව උදේ දකින්ට තර නාසයක් නෑ ප්‍රත්ථේට අන උදය දැක්කාම කර්මය එකැන පෙරභවි කර්මය සකස්ච්චික ප්‍රත්ථයට අනු උදේ දැක්ක තොර වර්තමානයේ ච්චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිඳරවා ඉපද දකිනව කියන්නේ ජාති දුක්කය ඒ චිතක්ෂණ දාහතක් එමන ත වනයක් තුළ නැතිවෙනවා කියන්නේ ආරි සත්‍යයක් ඇ හටගත්ත ජාති දුක්කයක් නං මේක පවතින්නේ කභාවය එන ඒකාරි සත්‍යයක් එහනං පත්ය නූනොත් එකන උපකාර නූනොත් මතු උපදින්න තියෙන ධර්මතාාවය හටගන්න වද නැ හටගන්න එතමයි නිවන ද පැහැදි ද චතුරාරි සත්ය අපි දැ මේකනම සම්බන්ධ කරන මඟ පල එමකත් දැසවාෙන්ඩෝනිනි බ කෝමහරි මොකද අයි නිරේයන්නේ පේත ලෝකයන්නේ අපයි යන්නේ එට තිරිසන් ලෝකයන්නේ නිරේ තිරිසන් ප්‍රතාසුර කියර සතරපායෙන් වනෝනය එතුර මේ ප්‍රඥාව තුළ අපට මාර්ග පලයන්නත් තෝනි. තර මාර්ග පලෝකයන්නේ මුල් මේක මොකන්ද සෝවාන් ත සෝවාන්නේ නෝකයන්නේ මොකක්ද සංයෝජන ධර්ම තුනක් මනසින් සහමුලින්ම ඉංවෙන්ඩුවනි සංයෝජන ධර්මතුරක් මනසින් සහමුලින්ම යවත්ෙන්දයි සංයෝජන කියලා කියන්නේ මේ සංසාර ප්‍රවෘතියක්ත් එක්ක බැඳිල තියනේවා එත සංයෝජන සක්කායි දිටි අලතිනම් විචිකිච්චා සිරපත පරමාස සක්කායි දිට්ිය නැති වනොත් විචිචිච්චාවත් නැතිගෙන වෙන වෘත වෙන පිළි ගැනම් වෙන ඇදෙහිම් මොල්ට යන්නෙත් නෑ. ඔය වෙන ඇදහීම් වෙන පිළිගැනීම් වෙන වෘතවලට යන්නෙම සක්කායි දිට්ටි නිසා මයි ත සක්කායි දිට්ියි ැන මොකත්ය. සක්කායි දිට්ටියේ ැන්නේ රූපය ආත්මය වසයෙන් ගන්න නාසේ ඇහිතු රූපයට ආත්ම වසයෙන් ගන්න තමා රූපවත් කියලගන්න රූපය තුළ තමා ඉන්නව කියල ගන්න තමා තුළ රූපයඇති ඉවා කියලගන්න. රූපය පිළිබඳ හතරක් ති නවා දිට්ටි වේදනාව ආත්මය වසින් ගන්න තමා වේදනාවත් කියලගන්න වේදනාව තු තමා ඉන්නවක් කියල ගන්න තමා තුළ වේදනාවතිීනවා කියලගන්න. වේදනාවත් තුළ දිට්ටි හතරයි දිට්ටි ගැන වැරදි දෙක. සංඥාව තුළ දිට්ටි හතරයි සංඥාව ආත්මී කිය සඥත් කියගන්න. තමා තුළ සංඥාවතියනො කියලගන්නවා හිතනවා ගන්න කියැන හිතනව කියෙන එක තමා තුළ සංඥාවතියනව කියලා හිතනවා සංඥාව තුළ තමයින්නවා කිය හිතනවා. සංස්කාර ආත්මි කියරගන්න. තමා සංස්කාරවත් කියලාගන්න. සංස්කාර තුළ තමයින්නව කිය හිතනවා තමා තුළ සංස්කරතියනවා කිය හිතනවා. විං්ඥානය ආත්මේ වසන් ගන්න විං්ානමත් කියගන්න. විං්ඥානය තුළ තමයිවා කිය හිතනවා. තමා තුළ විං්ඥානය තියවා කිය හිතනවා. හතරේව පහයි විස්සයි. විසියාකා රාත්ම දිට්ටයට තමයි සක්කයි දිටන්නේ. අහලතින. විෂයාකා රාත්මදිට් ඒනග විස්සෙන්ම මනසයිංකරගන්න්ඩෝ නත නැද්ද. එදාට සොවා යි විස්ස මන සයිංකරගන්න. විස්සෙන් මනස අයින් කරන්්ඩනං අපි අනිත්‍ය දුක්ක අනාත්ම වස්සයෙන් මෙනෙහි කරලා පුළුවන්ද කියලා බලන් ඩෝනේ. ඇයි බුදුරජාන් වහන්සකිව වනේ මෙනෙහි කරඩ තියන්නේ විදර්ශනා ප්‍රඥාව විදර්ශ විශේෂ දර්ශන නිවැරදිව දැකීම සම්මාධීට්ටි එමනම් මේ තුළ මාර්ග පල පොදි ලෝනනි. ත ස්ෝවාන්නෙන්. එනම් ආත්මය කිය කියන මොකක්ද ආත්මි කියලා කියන්නේ වෙනස් නෑ කියනක්. තමාගේ වශයහි පවත්වන්නට පුළුවන් කියන එක. දැන් නාශ්‍ය කියන ඒ සතර මහදාතුන්ගේ ක්‍රියාවලිය වෙනස් වනවද වෙනස්සෙන්නේ නැද්ද වෙනස්නවා. තමාගේ වමනාව හැටියටද වෙනස්සෙන්නේ එනම් ආත්මය කියන වච්චනය සිතින් අයින් කරන්න වෙන. ඇයි වැරදිනි. ආත්මි කියන වචනය තේරුම තමයි වෙනස් වෙන්නේ වෙනස් නො එන දෙයක් තියෙනන්න ලෝකේ කාත්මයයි තමාගේ කැමැත්ති හැටියට පවත්වන්න පුළුවන් එතට තමාගේ කැමැත්ති හැටියට පවතන්න පුළුවන්ද බෑ එනම් ඒ නාමරූප ධර්මයන් තමාගේ වස්සෙහි පවත්තන්ඩ බැරි බව අවබෝධ වනොත් ආත්මදිට්‍යය ඉගෙන ආත්ම දිට්්‍යිය අයින් වෙනකොට ඊට විරුද්ධස්භාව අපේ සිතට අනුගත වන්න වන. ද මච්චර කල් අපි ආත්මයක් කියලා නම් හිතාගෙන හිටිය දැ අපපිය සිතුවිල්ල අයින් කරන්නන ඊ විුද්ධ සිතුවිල්ල අපේ සිට අනු ගත වෙන්න ඕන සිතය සඳහන් වෙන්න ඕනේ ඒමොකත් අනාත්ම ලක්ෂණය. බුදුරජාන් වහන්සේ දේශනා කරේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා නෙමෙයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියෙන එක. අපට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න ඕනි. ආත්මදිට්කිය ආත්මයක් තියෙනවා කියන සිතුවිල්ල සිතෙන් අයින් වෙන කොට අපට අනාත්ම ලක්ෂණය ැන බුදුරජාණන් වහන්සේ පෙන්නල්ල දීපු නිවැරදි ලක්ෂණ තුන දැන් ලක්ෂණ දෙකක් අපි දැන් කතා කරන්න. අර චිතක්ෂණ ගණනක් මෙමන තශනයක් තුළ හටගන්න තොකට නිත්‍යය නෑ තොන අනිත්තැයි ොටඒ උද්ධය වැයි තුළ අපිට පැහැදිලි අනිත්‍යයි දුකයි කියෙනෙ. අනාත්ම ලක්ෂණය එහම ලේසින් ඔබ දෙවෙන්නේ මේක හරි ගැබුරයි අනාත්ම ලක්ෂණය ප්‍රගට වෙන්න නම් ප්‍රත්්‍යයට අනුරූපව පැවැත්ම ගෙනයන බව දකිින්ඩයි උපකාරයට අනුව පැවත්ම ගෙනියන බව දැක්කොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනම් උපකාරයට අනුව එකන්නේ පැවැත්ම සිද්ධ වෙන්නේ ප්‍රත්්‍යයට අනුරූපවය ප්‍රත්ථේකයන් උදව උපකාරයට ඒතකට නාසයට ප්‍රත්්‍යයට අනුව පවතිනවද නාසය මම මගේ මට අයිත්තිද මගේ ආත්මේද නෑ. එම් ප්‍රත්තියට අනුව පැවතුම සිද්ධ වෙන්නේ කොහොමද කියන්නේ අපි පරීක්ෂණ තුළෙ හවරු කරන්න ඕන ඒ පරීක්ෂණයට කියෙන භවනා කියර. එකරන පරීක්ෂණයට භවනා කියර කියන්න. එනම් ප්‍රත්්‍යයට අනුරූපව කොහොමද සිද්ධවෙන්නේ. දැන්ගොයි නාසේතියෙන්නේ. ධර්මතා අටයි ප්‍රධාන වසයෙන් හතරයි තොර නාසේ කෙන සිතු විල්ලත් මනසින් අයින්වෙන්ඩ් ඕෝනි ඇයි නාසේ කැනෙත් වැරදි සිතු ඉල්ලා එක සම්මුති ලෝකය කතා කරගත් අර කමන් නැහැ ධර්මයයක්ත්ක කතා කර ොට නාසය ගැන කතා කරන්න දෙපා ඇයි එහෙමකක් නෑ නැකර පෙන්නල දුන්න නි බුදුරජාන් වන්ස දැනුත් දැ පෙන්ුවනි තොකට අර ධර්මතා අටේ ක්‍රියාවලයක් නතියෙන්නේ දැරයි ධර්මතා අට එතවට පටවී අප තේචෝවාය රිවාර හතරක්තියෙන වර්ණ ගන්ධ හොරස් ඕෝචා ඕජාවකැන පැතිරීම ආහර නිරන්තනය පැතිරන්නේ ෝජා මුල සරීරය පුරහම තර වර්ණ ගන්ධද රස්ස ෝජා අටයි නාස්සය ශරීරත් එක්කයි සම්බන්ධය ලති නැද්ද නාසේන අර සුද්දස්ශ්‍රය කලාපේ ක්‍රියාව ශරීරයට සම්බන්ධ වෙලා අනති ශරීරයක්ත් එක්ක නතියෙන් ඒකට කැෑන කාාප්‍රසාද රපතිය පාලනය කරන මමද කවුදේන පාලනි කරන්න. කාඩද මේ කයි. එක අර ප්‍රත්්‍යනුව පැවතුම් පිළිබඳු අවබෝධ වනොත් විතරයි අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේ නැත්තනම් ප්‍රකට වෙන්නේ නනාත්මලක්ෂණය කවද්දාවත්. අනිත්‍ය දුක්ක කියන ධර්මතා දෙක ප්‍රකටවෙහිවිී. එහෙම් බෙලුවොත් පේවා. තමන්ට හොදට තේරෙන මේ දුකක් පැවැත් මහා දුකක් කියනකත් තේරෙන මේ නනාත්මලක්ෂණයම ලේසින් ප්‍රකට වෙන්න මේ ප්‍රත්්‍යයට අනුරෝපව පැවතුම දැක්කොත් අනනාත්මලක්ෂණය ප්‍රකට වෙනවා ඒ අනාත්මලක්ෂණය ප්‍රකට වෙනකොට ආත්ම දිට්ටිය ඉගෙනවා. විසිාකාර ආත්ම දිිට්ියයයින් කරඩුවන. විෂයාාකාර ආත්ම දිට්ටියටයි සක්කයි දිට්ටිගැන්නේ. එනං දැම්ම නාස්සේහෙවත්තේ සතර හදාාතුන්ගේ ක්‍රියාවලිය පාලනය කරන්න කව දන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් ජීවිත ඉන්දදි්‍රිය රූපය ගැන කෞුද ඒ තමයි ජීවිතය කියන්නේ පැවැත්ම ප්‍රවෘත්තියඒකට තමයි ජීවිත ඉන්ද්‍රියගැන අධිපති. තොට මේ පැවැත්මට අධිපති මේ බවේ පලමේනි තැනටාව මවගේ ගර්භාන්සයේ ප්‍රතිසධි ගත්ත තැන ඉඳලා මේ බව අවසාන චෘති සිත දක්වාම පාලනය කරන්නේ කවුද කර්මය විසින් ඉද්‍රිය කිේ කර්මයට කර්මෙටික කියන නමත්තම ඉන්දිරිිය තොර ජීවිතය කියැන පැවැත්ම තො ඉන්ද්‍රිය කියන්නේ කර්මය තම අදීපති දතොර රූපය කියන්නේ සතර මහදහතු තේර නවද කියන්නේ රූපය කියැන සතර මහදත්. එතකට දැ ජීවිත ඉන්දි්‍රිය රූපය කියන්නේ සතර මහදහතු නාසයක කියන්නේ සතර මහදතු දැකත් විස ගන්න ජීවිත න්ද්‍ර රුපයේයට සතර හදහතු නාසය සතර මහ දහතුන්ද මකක්ද පාලනය කරන්න කවුදේතුකොට. ඒ පාලනයට බලයත් දුන්නා. ජීවිත ඉන්ද්‍රී රූපය කියන්නේ සතර මහ දාහතු ය සතර මහ ාතුන්ට පුළුවන් මුළු සරීරය තියන සියලුම රූප කලාපයන් පාලනය කරන්නඒ බලය දුන්නේ කර්මින්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනනී ඔය නාසය ප්‍රයක්ව ප්‍රත්්‍යයන් එෙක්ව කළ ප්‍රත්්‍යයට අනුව පැවැත්ම දකිට කිවන්නේ ත ප්‍රත්්‍යයන් එක්ව කළ එතම අර සුද්ාශ්‍රක කලාපය එයන ප්‍රත්්‍ය වෙලාතින් ප්‍රත්්‍යයන්ව චේතනාවෙන් පිළියල කරේ අඩු වැඩිය හා කාලය පැවැත්ම පටන්ගැන්ම හැඩය පැවතීමේ කාලය හා විනාශය ඒ තරණ කළ කෞුද කර්මය. න්න ජවිත ඉන්ද්‍රී රුපය පාලනය දර පාලන ජීවිත ඉදිද්‍රී රූපය එතකොට දැම් ප්‍රත්්‍යානුවන ේද පැවතු ඇයිහෙන නාශයක්ද දක දැන් අර ෂනයක් තුළ එපදනව දකිනවා එකට ප්‍රත්්‍යයටට අනුරූප වන මේද උදය තැම ගැඹුරු එක තොර අර ෂනයක් තුළ උදය දකිනවා හටගන්නවා ොද ච්චි තක්ෂණ දාහතයිනය අවුස්ස ොර සනයක් තුලනේ හටගන්නේ තොර සනයක් තුළ හටගන්න අර ප්‍රත්්‍යයට අනුරුවද නැද්ද ප්‍රත්තයට අනුව ර ප්‍රත්්‍යයට අනුව හටගන්න බව දකිනවනං එතුට ඒක දුක්කවශයෙන් දකින එතන තියෙෙන චාති දුක්කය දර ප්‍රත්්‍යය වශයෙන් උදය දකිින් ටින් උපකාරයට අනුව න මෙේද දේ මනාද කම්ම චිත්ත ඉර්තුවා හාර වර්තමානවේ පෙරභවේ කර්මය හරිද තර පෙරභවේ කර්මයයි වර්තමාන භවේ කම්ම චිත ඉර්තුවා ආර ඒ ප්‍රත්තයෙන් සතර මහදාාතුන්ගේ ක්‍රියාවලියයි තේරෙනවද. තර සතරමහදහතුන්ගේ ක්‍රියාවලිය තුළ තියන්නේ අර ප්‍රත්තයෙන් නොමේද උදය . එතවට ඒක ආශති දක්ෂණ දාහතක් තුළ ඇතිව නැතිවෙන. තට ඇතිව නැතිවෙනව දකිනවක් කියන්නේ දුකයි. ප්‍රත්වයට අනුරූපව හටගන්න බොව දකිනවා උදේෙන් ඒ ජාති දුක්කයි. සනයක් තුල නැතිවෙනව දකිනවා දුකාරය සත්්‍යය ප්‍රකටයි. නැහරි නැ චතුරාරි සත්‍යය ප්‍රකටයි. තොර ප්‍රත්්‍යයයිං කොත් එකන උපකාරය අයිකොත් අනුපාද නිරෝධයක් එකන කර්ම සිත තුළ හැදුව ැත්ත කර්මයෙන් මේ හැදිරතින පාලන කරන්න කර්මය තොර වර්තමාන භවය කර්ම සකස් කළේ නැත්තා ඒක ඔබාවට නාසයක් කදන්න බෑ ඇයි නිරෝධයයි දැ ප්‍රතිපදාව පෙන්වානි අර්ෂ්ටාංගික මාර්ග නතොර චතුරාරි සත්‍යයඇත්තින දද රාත්මයට දානන්න පුළුවන් අනාත්මලක්ෂණය ප්‍රකට දෙේතකොට ද කොහම ධනාත්මලක්ෂණය ප්‍රකටගෙන් ද අනාත්මයි කියන්නේ ප්‍රත්තයට අනුරූපව පැවතුම් ත නම් උපකාරයට අනුව පැනමේද පැවතුම් ඇයි හෙන නාශයක් ගැන කතා කරන්න ඇයි නාශයත් දකිින් වැරදිී එතුොට නාසේ අයිති රූපයට නාතශර නාශයිති රූපයට රූපය ආත්මේයට ධාන පුලන් තමා රද තමා කිය ගන්න කොට ආත්මදිිට්ටි තමා කියන කොටම ආත්ම දික්්ටි එ රූපය තුළ තමයින්න තමා තුල රූපය තිනවද හතරම වැරදිනේද ඉති අයි කරන්නුගෙන වැරදිදේශිති අයින් කරන්න එතරට සම්මාධිට්ටි අන්න සම්මාධිට්ටි චතුරාරි සත්්‍යත ඔබධ වෙනවදද මේ අනනිත්‍ය දුක්කාා නාත්ම තුළ මාර්ග පලත් වෙනවද නැවත් එක්යන් නිසරහන් න වැඩන්නේද මේ ධර්මය අපි මොකක්ද කර මේ බුදුරජාණන්ි දේශ කලතිය මොකක්ද.මිල්ල ඕක සත්්‍යයා මුලුස් ලෝකන සියලු සත්‍යයෝ සංසාර දුකෙන් මුදවන්න නෙමේද බුදුනේ ඒ මාර්ගය නිෙමේද කියදුන්නේ ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා වීට වඩා දෙයන්නේ ක්‍රියාවක් නෙමේදතින් ක්‍රිය ව්‍යවසානය දුකක් නෙමේදතින්නේ දැන දුකෙන් ලදහස්සන්ට නම් මකක්ද කරන්නන ක්‍රියාවයින් කරන්න ඕන එට ක්‍රියාවයින් කරන්නනම් කර්ම සකස්න්නේ මොන හේතුව නිසා කරමණි අඩුව ඩිය පිළියල ක තොර පාලනය කරන්න ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් තොටරමණය කත් පාලනි කර මට පාලනි කරන්නත් බේ තර තමාගේ වශේ පවත්තන් බෑකිවකයි තොර තමාගේ වසේ පවත්තන්ට පුළුවන්න ආත්මයි දෙතර ආත්මය කියන සංකල්පය ආත්ම කියන ආත්ම දිට්ටිය ආත්මවාදය කියන්න ඒ ස්භාවයන් සිතින් අයින්වැඩෝනද නැද. අයි කරණ්ඩෝනිද නැද්ද අයින් වෙන්ඩ හරි අයින් කරන්න හරිමික පරිීක්ෂ කරල සනාත කරගන්න්ඩ ෝනේ ඒකට කියන බවනා කියය ඔය එක තැනක ඉඳගෙන පෑගානක් හද හොළවන්න නැතුව ක කෙලින් තියාගෙන නොසල් හෙමිකන්න භාවන කියන්නේ අවබෝධයෙන් ලබාගන්න ප්‍රඥාව නිවැරදි දර්ශනය තුළ ලබාගන්න අවබෝධය ඒකයි ඒ ඕන තැනකිද කරන්න පුළා මට පහසු තැනක එම් සතර රියවෙන් හොනිරෝ පපතන පුළා හැබයිඒ පරීක්ෂණය ලුවනින් කරඩුවන ඒගඩි කියන විදර්ශන ප්‍රඥාව විශේෂ දර්ශනය ද මෙච්චර කල් මේක දර්ශය වන්නේ ද දර්ශනය හැ දර්ශනය මකා ගණ්ඩි පයේද. පෙන්නල දුන්න පැහැදිරිද පෙන්නල දීප කාරණය එනහ ඇතර ප්‍රත්තිය අනූදය දකිට කම්ම චිත්තය ඉර්තු ආහර මේ මොහොත මේ කතා කරන සෑම මොහතක් තුළම මේ ධර්මය හතර ප්‍රත්්‍යය වෙනවා ද නැද්ද. ඇති ප්‍රත්්‍යය අන උදය දකින්න ඒ උදය තමයි සතර මහදාාතුන්ගේ හට ගැන්ම.ඒ සතර මහදාතු සනයක්ෂණයක් පාස හටගණ්ඩ ප්‍රත්්‍යය වෙන්නේ කම්ම චිත්ත නාම ධර්ම දෙකයි රූපධර්ම දෙකයි එම් ප්‍රත්ථ්‍යයට අනුවන ේ දදය එත ඒ සමුදාරය සත්වයන මීද එතොර චිතක්ෂණ එසනයක් තුළ හටගැනීම ජාති දුක්කය නෙමේද ඒ හටගන්නශනය නැතිවීම වැය දුකාරය සත්්‍යයන මීද ඒ හටගන්නශනය නැතිව ම දුක් නෙමේ හරදරයක් එනං ප්‍රත්ථය නූනොත් ඉදිරි දිහට ගන්න බැතව පැත්තකින් කියන්න විින්ද නැත්තන් ඇලනවද විඳීම තුළ දැලෙන්නේ නොවිදීම තුළ දැලින්නේ විඳීම තුළ වේදන පච්චතන්හා හරිද එතකොට ප්‍රත්වය එනම් ප්‍රත්්‍යය තුළ උදයතිී නොන් එකැන උපකාරය වේදනාව ප්‍රත්්‍යයයි න්නාවේ උපදීමට නැද්ද විින්දිනඇත්තන් ඇලෙන්නේ. විඳන විඳීම තුළ ඇලෙන්නේ. ආස්වාදී විඳනවා. ආස්වාදය වින්ද තැන සිත ඇලිනවා. එහනම් විඳීම ප්‍රත්්‍යයි ඇලීමට එකනතන වවේදනා පච්චා තන්නවා දැතට ප්‍රත්්‍යයානුව උදේ දකින්ට උපකාරය අනුව දේ දකින්. එතුරේ උපකාරයට අනුව උදේ හටගත්තද? ජාති දුක්කයන මීදේ. හට ගැනීම කියැන ජාතිදුක්කයේ. එතකොට තෘෂ්නාව කියන ධර්මතාවට රැදන්න පුුවන්. මොහතක්ව නැදින්නුවේ එකච තක්ෂණය ආවිශ. තන්නාව කිය නාම ධර්මයක්. නාමධර්මයට ආශයකච තක්ෂණය. එක තිතක්ෂණයත් තුලා නාමධර්මය ඇතිව නැතිවෙනෝද. රප ධර්මයයට තමච්ි තක්ෂණ දාහතත්ව නම ධර්මයට ඉදා හතනුත් එකයි මිට කලින්. ඒහොදට පහැරි කල දීල තියනවා පරණ දේශනාරං අපහෝ බලන්ඩෙ. දට දේශනා කල තින පැහැදිරි කරලා එනම් චිතක්ෂණය තුළ නාමධර්මය ඉපද බිඳෙන. තොර ඒපද බිඳනවා. අ ජාති පත්යනමේ එකැ ප්‍රත්්‍යනමේද ද ප්‍ර්‍යයනමේද ජාතිය එකන තෘෂ්නාව කියන හටගත් ජාතය හට තර ්‍රෂනාව හටගත්තේ වේදන නැම ප්‍රත්යෙ. ප්‍රත්තයට අනුව යුදය එතවරේ හටගැන්ම ජාති දුක්කයි සනයක් තුළ බිදීම දුකාරය සත්්‍යය හොඳයි වේදනාව ප්‍රත්්‍යය නූනොත් තෘෂනාව උපදිනෝද ඒ නිරෝධයන තේ නිවනෙන ප්‍රත්්‍යය නෝනොත් නඋපාද නිරෝධයක් ඒ ඇන මතු උපදිින්ඩට තියන දේක නිරෝධයක්. එනම් මතු උපදින්න තියන දේ නිරෝධයි. ඇයි ප්‍රත්තියන උපකාරයන එන උපකාරය නොනොත් මතු උපදිණ්ඩ දෙයක් නිරුද්ධයි අවසන් ඒ නිවනයි. දැ තට මේ ආත්මයට දාන්න පුළුවත් බ ආත්මයක ැනෙ නොවෙනස් තමාගේ වශය තමාගේ වශයෙන්ද තියන්නේ ප්‍රත් අනු රූපෝද පැවතුම. උපකාරයට අනුවද පැවතුම පෙරභවය කර්මයයි. වර්තමාන භවේ කම්ම චිත ඉරර්තුවා හරයි. ඒ අනුව සුද්දාාශ්‍රික කලාපය ප්‍රවෘතියයි. එතරට සුද්දාාශ්්‍රික කලාපේ ප්‍රවෘති ච්ි තක්ෂණ දහතත්තුල ඉපද බිදෙනවා. එනම් ප්‍රත්්‍යේට අනු රූපෝ පැවතුම් පාලනය මගද ද එම් කොමද ආත්ම කියනෙ කාත්ම දිට්ටි අයින් කරනවාද ඒ වෙනුවට අනාත්ම ලක්ෂය ප්‍රකට කරගන්නවාද ආත් මේ කියන සිතවිල්ල මනසින් අයි කරන අයින් වෙනවා හැබේ ඒ අයින් වෙන්නේ දෙකීම තුළ නිවැරදිව දැකීම තුළ තමයි ආත්ම දිට්ටියින් වෙන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන. ත අනාත්මය කියනෙ එක තරු මුහොඳට මතක තියාගන්. අනාත්මයි කියල කියන්නේ ප්‍රත්තයට අනුව පැවත්ම සිදුවෙන බව නසිද කින් ද එතකඩ යානාත්ම ලක්ෂණය ප්‍රකටවෙන් ඒ නැතිතතා කල් ආත්මි දන සමා කියලගන්න. මම කියලගන්න. මගේ කියලගන්න මට අයිතී කියලගන්න දැන් ගණ්ඩ පුළුවන්. එ ප්‍රත්්‍යයානුවයි පැවතුමයි ප්‍රති්‍යයනුවේ පැවතම මේේන කොද්දට ප්‍රට කරගන්න නැවත නැවතම මේහි කරන්න නැවත නැවතම මේ කරන්න නැත නැත හහි කරන්න ප්‍රති්‍යයානුව බලන්ඩ. උපකාරයනුව බලන්් පැවත්ම. පැවත් උපකාරයට අනුව පැවැත්ම මනස්සට හොඳටම අනුගතනම් සහතිකනං ස්ථාවරනං අනාත්මලක්ෂණය ප්‍රගටයි. අනත්මලක්ෂණය ප්‍රකට තුළ දකින්නේ නිවැරදි ක්‍රියාව නිවැරදි සිදුවීම නිවැරදි සිදීම නිවැරදි ක්‍රියාව මනසට දර්ශනය වෙනද සමාධීටි. ඒ පිළිබඳව කල්පනා කරනවද නිවැරදි සම්මා සංකප්ප. සම්මාදිිට්ටි සම්මා සංකප්ප කියනෙ මොකක්ද ප්‍රඥාව විදර්ශන ප්‍රඥාාවයි තර එනම් රූපයආත්මයට දන්න බෑ තමා රූපත් ැ හේතු පල හරිද බුදුරජාණන්සේ දේශනායක මේ හේතු එ මේ පලිය එම් සමුදය දැක්ක එ හේතු අයින් කරන්න න.ඒ නිරෝධය තොට මට පේන මතු උපදිින්ට තියන දේක නිරෝධයක් අපි මේ කරන්නේ ප්‍රතිසන්ධ විඥාය නැවත සකස් වුනු ත් ප්‍රත්තයෙන්ගු පන් ධර්මයක් ඒකන අවශ්‍ය කන ප්‍රත්තයයයින් කරන්නේ මතු ප්‍රතිසන්ධයක් ගණ්ඩ නං කර්මයක්තියදුවන කර්මයක් ඇතුව ගඩ කර්මය කරන්නේ ඇයි කර්මය කරන්න තන්නාවන්ද දැන්නම් චතුරාරි සත්ට කර්ම කරනවාවද මෙලෝකේ කිසිම කෙනෙ තන්නාව නැත්ත ඒනම් දැන් සමුදාර සතය හරි දෙේකට එතවට දුක්කාරරි සත්්‍යය ප්‍රවෘතිය දුයි දුක්කාරි සත්‍යය ඒන ප්‍රවෘතිය නවත්තන්නන සමුදයයින් කරන්න ඕනේ එනිවනයි. ඒටන මාර්ග්‍යයාර්ය ෂ්ටාන්ගික මාර්ගයේ සසරින් නිවනට බණකිව්ල. පැහැදිලිට ගෙදරගීල හොඳදට විමසන්න සිත. හොන්දට පරික්ෂා කරන්න නැතුව තේරෙන්නේ. ඔ කියපුටික හොඳට සිතේ තියාගන්ට සිතේ තියාගෙන හරිද කියලා තමම විමසන්න තමට තේරෙනවා. ේරෙ ම මගේ ඥානසක්ති අනුවයි කියන එකත් බුදුරජන්ස දේශනකර සන්දිික්්ටිකයි කිවා අකාලිකයි ගවා කාලයක් නෑමේ දැගුණක් පුළමක. එහි පස්සකයි හැවිලා බලන්ඩ මේක පෙන්නන්න පුල ඕන කෙනෙකුට ඕපනයිකෝ තම තමගේ සිිත්තුලින්ම උපදවාග යීතුයි පචචත්ත වේ තබෝ වින්නෝ හිතති බේ තම මගේ මානසික මට්ටම අනුවයි හැබ පුළුවන් ඔස්සාහ කරක්. दार् दे, देशनur san करண.